හැමෝටම ආශිර්වාදලත් දිනයක් වේවා. 2021 අවුරුද්දේ නම් හාලෙලූයා වසරේ මගේ ජීවිතේ ලැබුණු ලොකුම හාලෙලූයාව නම් මහිමාන්විත සභාවේ තරුණ නායකයෙක් ලෙස සේවය කිරීමයි. පවුල, අධ්‍යාපනය, රැකියාව, සභාව තුළ ඉන්නා වූ හිතමිත්‍රාදීන් සහෝදර සහෝදරීන් දවසින් දවස අලුත් වෙන ආශිර්වාද බවට පත් වෙලා තිබෙනවා. ඒකේ ලොකුම රහස නම් මගේ හැම දෙයකටමත් වඩා දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට කාලය වැය කිරීමයි. ඉතින් අද කාලේ තරුණ තරුණයන් බොහෝමයක් ගොඩාක් දේවල් වලට හිර වෙලා ඉන්නවා. ලෝකේ බොහෝ දේවල් පස්සේ යනවා. පාපෙට ශාපෙට හසු වෙලා ඉන්නවා. වැරදි සම්බන්ධතාවලදී වහල් වෙලා ඉන්නවා. ජීවිත ගොඩාක් තැඹලදී තනියෙන් ලොකු ගමනක් ගෙනියනවා. ඉතින් මේ සීලම තරුණ තරුණියන්ටයි මේ පණිවිඩය. එනම් තාරුණ්‍ය සේවය. අපිට තියෙන හරිම පොඩි කාලයයි තරුණයන් හැටියට. ඉතින් මේ කාලේ උපරිම ප්‍රයෝජන අරගෙන අපි දෙවියන් වහන්සේගේ සේවයට දෙවියන් වහන්සේගේ අභිමුඛතර කාලය යොමු කරමු. කාලය වෙන් කරමු. ඒ සඳහා ඔය යොදවන කාලය අනිවාර්යෙන් ඉතාමත් ප්‍රබල හොඳ ආයෝජනයක් බවට පත්වන බවට මට නිස්සකයි. මොකද පසුගිය අවුරුදු 21 තුළ මගේ ජීවිතේ ලැබුණු ලොකුම සාක්ෂිය නම් දෙවියන් වහන්සේ තුළ කාලය වෙන් කරමින් ඒ කාලය තුළින් ලැබුවා වූ ප්‍රීතිය, සමාදානය, අනුග්‍රහය, බලයේ ශක්තියයි. ඒ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයෙන් ලැබෙන සංකල්ප අනිවාර්යයි. ඉතින් මට ඒ බව නිස්සකව කියන්න පුළුවන්. ඉතින් මම ඉතාමත් ආදරෙන් ගෞරවෙන් අපේ ඉන සීලම තරුණ තරුණියන්ගෙන් ඉල්ලන ඕගොල්ලගේ ජීවිතේ කොතරම් බාධා තිබුණත්, කොතරම් පීඩා තිබුණත්, ඕගොල්ලෝ තනියෙන් පවුල බලනව ඇති, නැත්නම් අධ්‍යාපනය තුළ නිරත වෙනව ඇති, රැකියාව තුළ මහන්සි වෙනව ඇති, ඒත් ඕගොල්ලගේ ජීවිතේ තියෙන කලකිරීමයි මහන්සියයි විතරයි නම් මම ඉතාමත් ආදරෙන් කියනවා ඕගොල්ලෝ දෙවන් වහන්සේට කාලය වෙන් කළ බලන්න, දෙවන් වහන්සේගේ අභිමුඛත්වයට කාලය වෙන් කළ බලන්න, සේවයට කාලය වෙන් කළ බලන්න. අපේ සභාව තුළ තරුණ තරුණියන්ට වෙන් වූ සේවාවන් බොහෝමයක් තියෙනවා. වර්ෂිප් ටීම් එක තුළ වෙන්න පුළුවන්, නැත්නම් තරුණ සහ තරුණ වැඩිහිටි සේවය තුළ වෙන්න පුළුවන්. මේ සභාව තුළ තරුණයන් මුල සිට අග දක්වා ඉතාමත් විශේෂ අංගයක් ගෙනියනවා. ඉතින් ඒ සියල්ලම ඕගොල්ලටත් එය අත්විඳින්න, ඒ ආශිර්වාද අත්විඳින්න, ඒ බහුලත්වයේ ආශිර්වාද අත්විඳින පිණිස මම සීලම තරුණ තරුණියන්ට ආරාධනා කරනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න. 2023 අවුරුද්ද තුළ අපි අලුත් ඇරඹුමක් සමග අපි දෙවියන් වහන්සේගේ කරුණාව එකට අත්දකිමු. දෙවියන් වහන්සේ තුළ සේනාවක් මෙන් අපි ඉදිරියටම බැබළෙමු. ජේසු පීටයි.